2021 के चेस लोक चुड़ता वाली देवनी गेमिंग तमें अदा पे एनालाइज करना दाने सोदू पेल ट्रेड आकर ने चेस लोक चुड़ा मैग्नस कार्लसन तरंगे आरंभ करना डी फोर दि मेन कल पेल ट्रेड आकर ने ग्रैंड मास्टर यान रेडिन का 2018 लोक चुड़ा के रेडिन का एक मैग्नस कार्लसन के रेडिन 2018 आरंभ में नाइट टिप्स से दि मेन तरंगे सी फोर के पास से सामान्य यान मदिन ट्रेड आकर ने जी सिक्स अधीम इट वॉज ए रन फोल्ड आरंभ कर मेरे गमन करना नाइट सीरी वगैरह अधीम पास है भाई මේ තරගයේ රිඩාකරන්නේ E6 අදීම පුංචි පුදුම කිරීමක් එහෙම නැත්නම් පුංචි සර්ප්‍රයිස් එකක්. සාමාන්‍ය වෙන්නේ නයිට් සිට රිඩා කරලා පස්සේ නිම්සෝයින් දෙන ආරම්භ කරන වෙලාවට ගමන් කරන්න පුළුවන්. හැබැයි ලෝකෂෝරයාගේ ප්‍රිපරේෂන් එකේ නිම්සෝයින් දෙන තිබුණේ නැහැ කියලා කියන්න පුළුවන් ඔන්න සාධකයක් තියෙනවා. නයිට් F3 තමයි ලෝකෂෝරයා වෙන්දින් රිඩා කරා. දැන් D5 කරලා පස්සේ G2 රිඩා කරනවා. මේකට අපි කියන්නේ කැටලන් ආරම්භ කරනවා කියලා. සාමාන්‍යයෙන් කැටලන් ලයින් එක යන්නේ මෙතෙන්දී කළු පිළ ගන්නවා මේ පෝන් ඊට පස්සේ බිෂොප් යනවා G2 කොටුවට දැන් A6 ඊට පස්සේ සුදු පිළ කාසල් කරනවා නයිට් C6 E3 මේ විදිහට තමයි ගමන් කරන්නේ ඒ වුණාට ග්‍රෑන්ඩ් මාස්ටර් යාන් මෙතෙන්දී තෝරගන්නේ බිෂොප් E7 ටිකක් පරණ ලයින් එකක් හැබැයි තියුණුයි මේ පොෂන් මේ ආරම්භ ක්‍රමයේදී ලැබෙන ලෝකෂෝර මෙතෙන්දී බිෂොප් G2 ඇදීම රිඩා කරනවා ඊට පස්සේ දෙපළම තමන්ගේ රජතුමාගේ ආරක්ෂාවට කාසල් කරනවා කලු පිළ මේ පොන් ගන්නවා ක්වීන් C2 එකට පස්සේ සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ A6 ඇදීම B5 ඇදීම සූදානම් කරනවා හදිසියේ සුදු පිළ මේ C4 කොට හිටපු පොන් රගත්තු එහෙනම් සුදු පිළ මෙතෙන්දි කරන්නේ A4 ට්‍රේඩා කරන එක ඊට පස්සේ B5 ඇදීම ට්‍රේඩා කරොත් තබල ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ හින්දා බිෂොප් D7 තමයි ඊළඟට ට්‍රේඩා වෙන ඇදීම වෙන්නේ මේ පොසිෂන් එකේදී හරි ඒ වුණාට තරඟ ට්‍රේඩා කරන්නේ B5 ඇදීම මෙන්න මේ විකර්ණේ විවෘත වෙනවා H1 A8 විකර්ණේ විවෘත වෙනවා ලෝකෂෝරයාගේ ෂණික රිප්ලයි එක 95 සාමාන්‍යයෙන් මෙතෙන්දි ට්‍රේඩා වෙන ලයින් එක වෙන්නේ A4 ට්‍රේඩා කරන ඊට පස්සේ B4 ගේ ඇදීමකට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මේ F ෆයිල් එකේ ඉන්න නයිට් වරය තමයි D2 කොටුට එන ඊට පස්සේ දැන් ඔයාලා බලා ගන්න පුළුවන් බිෂොප් ඇටැක් කරලා තියෙන මේ රුක් වරයව A8 කොටු වෙන්න ඉතින් ඒක වළක්වන්න ඕන ඊට පස්සේ ට්‍රේඩා වෙනවා C6 දැන් नाइट कर सी फो मेहमद तीयरी गमन कर लोक चोर मेदी शनिको नाइट टी फोर ट्रेडा कल तीन किसीम करेस्पॉन्डेंस गेम मेदी ट्रेडा वाले ना मे पोजिशन की ये गेम ओवर द बोर्ड चेस पूर्व मत ट्रेडा कल तरंग पहलवर तम खोयागन यह तरंग पहलव कैपी पेन ट्रेड ट्रेडा कल तरंग खोयागन मार इधे नाइट टी फाइव अदीम बस मेदन अभी सी सिक्स अदीम तोरगन तीन ग्रैंड मास्टर यान इधन මේ පොන් ගන්න එක හොඳයිද අපිට දැන් බිෂොප් ඇටැක් කරලා දිනවා C6 කොටුට නයිට් ඇටැක් කරලා දිනවා මේ පොන් ගන්න එක හොඳයිද සාමාන්‍යයෙන් කළු පිළට ටිකක් චෙස් පොරේ වැඩි ස්පේස් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් මේ වේරියේෂන් එකේදී රුක් B8 ඇදීමට පස්සේ දෙන හින්දා මේ පොන් ගන්න එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි ලෝකෂෝරයාෂන් එකව රිප්ලයි එක දෙනවා A4 ඇදීම දැන් මෙතනදී අපි හිතමු ට්‍රේඩා කරා කියලා ඇදීමක් A6 වගේ ඇදීම දැන් අපිට පුළුවන් මේ ෆෝන් ගන්න මොකද මේ C ෆෝන් ගෙන් ගන්න බෑ B5 කරලා ආපු ෆෝන්ව රූක් කැපලා ඉවත් වෙනවා ඒ වගේම තමයි A ෆෝන් ගෙන් ගන්නත් බෑ රූක් කැපලා ඉවත් වෙනවා ඉතින් තරඟේ රීඩා වෙන්නේ නයිට් D5 ඇදීම මේ බිෂොප් ගේ විකර්ණය අවහිර කරන්න ඒ වගේම සෙන්ටර් එකේ නයිට් කෙනෙක් කරගෙන දිනුම් ලෝකෂෝරයාගේ ෂණික රිප්ලයි එක වෙන්නේ නයිට් C2 ඊට අමතරව දැන් මෙතන B5 ෆෝන් ගත්තොත් එහෙම ඒක ටිකක් හොඳයි ඒ වුණාට අපි ගොඩාක් ඇනලයිස් කරලා හොයා ගන්නකොට කම්පියුටර් කියන්නේ නයිට් C3 හොඳයි කියලා. ඉතින් ලෝකෂෝරයා මේක ඇනලයිස් කරලා ඇත්තේ ඉතින් එයාගේ තීරණේ ගොඩක් හොඳ තීරණයක් නයිට් C3 තමයි තෝරගන්නේ මේ 10 වෙනි ඇදීම ගේම් එකේ. දැන් මොකද වෙන්නේ? මෙතන ට්‍රේඩා වෙනවා F6 ඇදීම. දැන් ඔන්න බලා ගන්න පුළුවන් දුර්වල E6 පෝන් කෙනෙක් ඉන්නවා. මේ E6 පෝන් රා ग्रैंड मास्टर यांट तरंगे इधर कोई लघु प्राश्न आखो अब बलम को मैं नाइट दंग अटैक नाइट पीटी बस एफ्री को इट बस मेदे इंजिन विविध अदीम की उदाहरण B4 ट्राई कर सामार वेरिएशन दईट आरक्ष आटगमन हम को E4 इट बस B4 ट्रेडाकर की अरमुन बिशप A6 ट्रेडाकर मे C4 पोन आट आरक्षाव सलसने मेदीन दबड़ तीन अदीमक नाइट C5 बिशप अटैक करना बिशप गेन कैन मे वेरिएशन मेदीन लबन मे पोजिशन मे वेरिएशन चर्म पेहदली पोजिशन मेदीन गुडा कैनल पास कीन देता है
කළුපෙළ නිතරම එකම ඇදීමක් තෝරගන්න ඕන කියන එක. ඉතින් එතකොට කළුපෙළ පුංචිජ්ජයක් තියෙනවා මේ වේරියේෂන් එකේදී. එනවාට අර හැමතිස්සෙම එකම ඇදීමක් ක්‍රීඩා කරන්න දෙන්නේ ගොඩක් වෙලාවට එකම ඇදීම. අනෙක් ඇදීම් ක්‍රීඩා කරොත් අවාසියක් ලැබෙන. ඒ වගේ පිහිටීමක් ඉදන් රෑන්ඩ් මාස්ටර්යන් මේක තෝරගෙන නැහැ. එදන් ක්වීන් ඩී 7 තමයි තෝරගෙන තියෙන්නේ. මේක හියුමන් ඇදීමක්, කම්පියුටර් ඇදීමක් නෙමෙයි. සාමාන්‍ය හොඳ ඇදීමක් කියලා කියන්න පුළුවන්. සරලව කරන්නේ ඊසි ස්පෝන් ආරක්ෂා කරන යගම C6 ස්පෝන් ආරක්ෂා කරන එක. ලොග් ෂෝරගේ රිප්ලයි එක වෙන්නේ E4 න සෙන්ටර් එකේ ෂොනික ඇටැක් කරලා දෙනවා මේ නයිට් ව. නයිට් යනවා B4 කොටුවට. ඊට පස්සේ ක්වීන් E2 මොකද ක්වීන් ඇටැක් කරලා ඉන්නේ ක්වීන් ආරක්ෂාවට ගමන් කරන්න ඕන E2 කොටුවට. දැන් මේ නයිට් එනවා D3 කොටුවට. හරිනම් බූවල් එක් වගේ සුදු පිළි. බලන්න සුදු පිළි ඊතෝ කීයක් ඇටැක් කරලා දිනනවා කියලා සුදු පිළි කොටු කීයක් ඇටැක් කරලා දිනනවාද මේ නයිට්. ඉතින් එතකොට මෙහෙම පොසිෂන් එකක් ලොග් ෂෝරයට ලැබිලා තින්නේ 13 වෙනි දීමේ තරගෙ. දැන් ලොග් ෂෝරය මේක අනිවාර්යයෙන්ම ප්‍රිපෙයා වෙලා කියලා අපිට දැනගන්න පුළුවන්. මොකද එයාගේ ඊළඟ රිප්ලයි එකෙන් එයා ෂොනික ඔප්ලේ කරනවා E5 ඇදීම. මේ ඇදීම අදහස අපේ සීට් රෙකෝඩ් වෙන නයිට්‍රෝරට E4 කොටට යන අවස්ථාව දෙන එක. ඊට පස්සේ අනාගතයේදී එයාව D6 කොටුවට යවන එක. නයිට් මැනුවස් කොටයි. එදෙන ඔන්න E5 තමයි රෙඩා කරන්නේ. ඊට අමතරව දැන් නයිට් D2 රෙඩා නොකර කම්පියුටර් එකේ පැදීමන් තමයි මේ වර්ධන වෙලා නැති නයිට් වරය වර්ධනය කරන්න කියන එක A6 කොටට. එදෙන්දී සුදු පිළට දෙන ඇදීම වෙන්නේ බිෂොප් E3 D4 ආරක්ෂා කරන එක. කොහොම හරි ග්‍රෑන්ඩ් මාස්ටර්යන් නයිට් D3 රෙඩා කරලා තිනවා. ලෝග ෂෝරාගේ ප්‍රෙපරේෂන් එකේ මේ ග්‍රෑන්ඩ් මාස්ටර්යන් ඉන්නේ. ඒ වුණාට එයා බය නැතුව මෙතෙන්දී රෙඩා කරලා දිනවා. එදෙන එක ගොඩක් හොඳ ගුණාංගයක්. කාගේ හරි ප්‍රිපරේෂන් එකක් ට්‍රේඩා කරන ඒ කියන්නේ ප්‍රිපරේෂන් එකකදී ට්‍රේඩා කරනකොට ඒ කියන්නේ දැන් ලොකු සුරමේ ලයින් එක හොඳට ප්‍රිපෙයා වෙලා නැති ඉන්නේ. එතකොට ආත්ම විශ්වාසයකින් යුතුව ට්‍රේඩා කරන එක ගොඩක් හොඳ දෙයක්. ඉතින් නයිට් ඩේට ඇදීමට පස්සේ E5 කියලා කිව්වා අපි ට්‍රේඩා කරේ. දැන් ග්‍රෑන්ඩ් මාස්ටර් යන මෙතෙන් තෝරගන්නවා බිෂොප් B7 සාමාන්‍යයෙන් හියුමන් ඇදීමක්. ඒනොට කම්පියුටර් නම් මෙතෙන් යන ෂෙනිකෝ ප්ලේ කරන F5. දැන් ඔය B5 පෝන අහිමි වෙනවද? නැහැ. අපිට B5 අහිමි වෙන්නේ නැහැ. C4 ගෙන් නම් ගන්න යන්න එපා. C4 ගෙන් ගත්තොත් එහෙම රීඩා කරනවා D5 ඇදීම. ඊට පස්සේ පුංචි එක්ස්චේන්ජස් කිහිපයක් වුණාම මේ නයිට් ගමන් කරනවා E1 කොටුවට. දැන් C1 බිෂොප් තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ ගේම් එක ගමන් කරනවා මේ E6 ඇදීමත් එක්ක ලැබෙන පොසිෂන් එක. එච්චරම හොඳ පිහිටීමක් නෙමෙයි කළුපෙළට. එහෙනම් දැන් C6 පෝන් ගෙන් B5 පෝන් ගන්න යන්න එපා. රීඩා කරන්න බිෂොප් B7 ඇදී. දැන් නයිට් E1 රීඩා කරොත් වාට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව B5 ගන්න. මොකද රුක් ආරක්ෂිතයි. ඊට පස්සේ D5 ගැදීම try කරොත් නයිට් අර යන පුළුවන් C5 කොටුවට. ඉතින් කල්පුලට යම් කිසි පාලනයක් දෙනවා. හැබැයි මේ කම්පියුටර් ඇදීම. ඉතින් මේ පොසිෂන් එක ගොඩාක් අමාරුයි ට්‍රේඩා කරන්න මේ මිඩල් ගේම් පොසිෂන් එක. ඉතින් ඕපෙන් එකෙන් දැන් අපි මිඩල් ගේම් එකට ඇවිල්ලා තින්නේ. මේක ගොඩක් අමාරුයි කම්පියුටර්ස් වලට බා. මොකද විවිධ තර්ජන තියෙනවා කල්පුලට වගේම සුදු පිළට එල්ල වෙන්න පුළුවන්. ඉතින් එතකොට කම්පියුටර් එකක් ටිකක් කියන්නේ අමාරු වැටුන පොසිෂන් එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ මේ වගේ දෙයක් අපේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනෝනේ. එදෙන් බිෂොප් B7 තමයි ග්‍රෑන්ඩ් මාස්ටර්යන්ගේ හියුමන් රිප්ලයි එක. වැරදි කියලා කියන්න කිසිම හැකියාවක් අපිට නැහැ මේ ඇදීමේ. ලොග් ෂෝරා ෂෙනිකෝ ගන්නවා මෙන්න මේ F6 කොටුව හිටව පොවන්න. ඊට පස්සේ බිෂොප් කට F6 තමයි ට්‍රීඩා වෙන්නේ. දැන් නයිට් ගමන් කරනවා A4 කොටට ඇටැක් කරනවා බිෂොප් ව. නයිට් එනවා A6 කොටට. මොකද ක්වීන් සයිඩ් ඩෙවලොප්මන්ට් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන් අපිට. ඊට පස්සේ අපිට සූදානම් කරන්න පුළුවන් දැන් B4 ගේ ඇදීමක්. එහෙම නැත්නම් මෙන්න මේ නයිට් වරාගේ සහයෝගයට ඕනනම් ගමන් කරන්නත් පුළුවන්. එතන ලොග් ෂෝරා මැදින්ද ෂෙනිකෝ රිප්ලයි එක දෙනවා නයිට් E5. හැබැයි ට්‍රේඩා කරනනම් හොඳයි ටැක්ටිකල් ඔපචුනිටිස් ටයක් තියෙනවා මේ නයිට් කට් F6 ඇදීමත් එක්ක. දැන් G4 රයන් ගත්තොත් එහෙම අපිට පුළුවන් ට්‍රේඩා කරන්න බිෂොප් H6 රුක් කරව ඇටැක් කරනවා රුක් ගමන් කරනවා ආරක්ෂාවට. දැන් B3 ඇදීමත් එක්ක සාමාන්‍යයෙන් හොඳ ගේම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පොසිෂන් එක පාලනය කරන එක කලබලෙට කියලා ලේසි නෑ. මොකද එකම ඇදීමයි නිතරම ට්‍රේඩා කරන දින. ඒ වගේ මේ ඇදීම හොයාගන්නට එක අමාරු බලන්නේ ඒ ඇදීම මෙතෙන්දී A6 කොටු වෙන නයිට් වෙන්න ඕන B4 කොටු. ඊට පස්සේ නයිට් D2 මේ ඇදීම ටික තෝරා ගන්න ලේසි. C4 වෙන පොන් මෙතන කැපුවොත් අපේ නයිට් එක කපන්න පුළුවන්. ඊට පස්සේ මේ පොසිෂන් එකේදී ආපහු ට්‍රේඩා කරන්න තියෙන්නේ C3 වගේ ඇදීම. ඉතින් මේ ඇදීම් හොයාගන්න එක ඉච්චරම පහසු දෙයක් නෙමේ තරඟයකදී. ඒ හේතුවෙන්ද අපිට නයිට් කට් F6 ට්‍රේඩා කරනම් ටිකක් හොඳයි කියලා ගන්න. ඒ වගේම රොක් වරයන් ගත්තොත් එහෙම මේ නයිට් වර නයිට් E5 දෙනවා ක්වීන් ඇටැක් කරනවා. ඉතින් මෙතන නයිට් උත් ඇටැක් කරලා තියෙන හින්දා නයිට් ගින් ගන්න. ඊට පස්සේ D කට් E4 පස්සේ රොක් ඇටැක් කරලා තියෙන රොක් වරයා අනිවාර්යෙන් පිටිපස්සට ගමන් කරයි. අපි තමයි F8 කොට ගමන් කරා කියලා.
දැන් අපිට පුළුවන් ඇටෑක් එක කරලා කන් රුක් ටී1 හරහා මේ රුක් කරා නවතින්නේ d6 කොටුව. ඉතින් ගොඩක් හොඳ පොසිෂන් එකක් රුක් කරාට. කොමන් ලෝක චෝරයාගේ ඇදීම එච්චරම හොඳ ඇදීමක් කියලා සලකන්න අමාරුයි. හැබැයි හියුමන් රියැක්ෂන් එක knight e5. ඉතින් මෙතනින්නම් මම ටිකක් බය වෙලා හිටියේ ගේම් එක බලනකොට. ඒ දන්නවද ෂණිකව අර ඉවලුවේෂන් බා එක සුදු පිළට අවාසිදායක විදිහට ගියා. කියන ලකුණක් විතර වැඩි වුණා. ඉතින් මම වර්ල්ඩ් චැම්පියන් ගේ ටීම් එකේ ඉන්නේ මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක බලනකොට කාල්සන් ගේ ටීම් එක ඒතන උන්ට බය වුණා. මේ ගේම් එක හයිද කියලා. හැබැයි මම හරි බේර ගන්න සමත් වුණා. බිෂොප් කට් e5 දාන ට්‍රේඩාවෙන් ඊට පස්සේ d කට් e5 නයිට් එනවා. a කොටු වෙනවා c5 කොටු. ඊට පස්සේ උන්න නයිට් d6 ගමන් කරනවා. මං කවර මැනුව එක නයිට් මෙතෙන් ගිහලා ආපහු d6 කොටන එක තමයි සැලසුම කියලා. මේ නයිට් ගොඩක් ශක්තිමත් නයිට් වරෙක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ පොසිෂන් එකේදී ඔන්න සුදු පිළට එල්ල වෙන ප්‍රතිචාරය වෙන්නේ නයිට් b3 යදී රුක් කරලා ඇටැක් කරනවා. ඉතින් කමෙන්ටරි බොක්ස් එකේදී කතා වුණා මේ රුක්ක සැක් කරන්න පුළුවන්ද කියලා. අවසානයේදී ලෝ චෝරයාගේ තියෙන හොඳයි කියලා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් බිෂොප් e3 දාන යාලගේ ඇදීම උනේ විහිදීම ටිකක් සමානයි. මෙතින්ද රුක් කරලා කැපුවොත් අපිට ගන්න පුළුවන් මේ විදිහට. ඒ වුණාට එච්චරම ප්‍රශ්නයක් නැහැ. දැන් කොහමරි තරංගෙ ට්‍රේඩාවනේ රුක් b1 නැදීම ඊට පස්සේ නයිට් ගන්නවා b කොට වෙන මැට් ගන්නවා c1 බිෂොප් ඊට පස්සේ රුක් ගන්නවා නයිට් ගන්න මේ විතර කරා. දැන් මෙතන සරලව වෙලා තියෙන එක්ස්චේන්ජ් අකපර්සයක් සිදු කරපු බලන්න නයිට් කනෙක්ට රුක් කරෙක් ගන්නවා. එතනදී ඔයා තරංගයකදී මේ දේ කරනවා නම් බලන්න ඕන දේ තමයි ඔයා එක්ස්චේන්ජ් අකපර්සයක් කරනවා. ඒ කියන්නේ ඔයා තමන්ගේ රුක් වරයව නයිට් කනෙක්ට හරි බිෂොප් කනෙක්ට හරි හුවමාරු කරනවා නම් හොඳට බලන්න ප්‍රතිවාදී පිළ එකේ මේ අවස්ථාවේදී නම් කළු පිළ රුක් වරුන්ට ඉහළ ක්‍රියාකාරීත්වයක් තියනවාද එහෙම නැත්නම් රුක් වරු සාමාන්‍යයෙන් එච්චරම ක්‍රියාකාරීත්වෙ නෙමෙයිද කියලා. දැන් මේ පොසිෂන් එකේදී නම් f8 කොට වෙන රුක් තරමක් ක්‍රියාකාරී. හැබැයි a8 කොට වෙන රුක් තාම වර්ධනය වෙලා නැහැ. එයා පිටතට ඇවිල්ලා නැහැ. ඉතින් එතකොට ඒදී බලලා තමයි ඔය එක්ස්චේන්ජ් ප්‍රයිස් එක කරන්න ඕනේ. ඒ කරුණු ගොඩක් හොඳයි මතක තියාගන්න. මේ ගේම් එක ගන්න පුළුවන් හොඳ පාඩම. ඉතින් ඔහොම ඇදීම් ටයක් ගමන් කරනවා. අපි මේ ඉන්නේ 22 වෙනි ඇදීමේ තරඟේ. ඊට පස්සේ ට්‍රේඩ් ආකල් දෙනවා රුක් a b8 ඇදීම. දැන් ඔන්න රුක් කරාට එච්චරම ප්‍රශ්නයක් නැහැ. එයා b7 ආරක්ෂා කරනවා. ක්වීන් ටිකක් නිදහස් වුණා. ඒ වගේම b ෆයිල් එක විවෘත වෙන්න හදනේ. රුක් කරා යන විවෘත b ෆයිල් එකට අරන් එන්න පුළුවන් අඩක් විවෘත වෙච්ච ෆයිල් එකට. රුක් d1 තමයි කාල්සන්ගේ ප්‍රතිචාරය. මේකත් හොඳ ඇදීමක්. හැබැයි මෙතනදී බලන්න ඔයා ඔන්න කම්පියුටර් එකේ ඇනලයිස් කරලා බලන්න කළු පිළට ලකුණක් විතර වැඩිපුර වාසියක් තියෙනවා. ඉතින් මම ගොඩාක් බයල් හිටියෙ මේ ගේම් එකේ පරාද වෙයිද කියලා බලමු පරාදුනාද කියලා අවසානයේ. කොහොම හරි රුක් d1 ඇදීමට පස්සේ බිෂොප් a8 තමයි රිඩා කරන්නේ. බිෂොප් කොමාල් කරන්න කැමති වෙන්නේ නැහැ. අපේ බිෂොප් වෙනවා e4 කොටුට. හොඳට බලන්න කළු පිළේ කිංග් සයිඩ් එක ටිකක් අනාරක්ෂිත කිං සයිඩ් එකක්. සුදු පිළ ඉත්ව හැම එක්කෙනාම වගේ මේ කිං සයිඩ් එක ඉලක්ක කරන එක තමයි අරමුණ. ඉතින් සාමාන්‍යයෙන් මෙතෙන්දී මේ h7 ඇටැක් එකක් කරන්න පුළුවන් හින්දා g6 ඇදීම ට්‍රේඩා කරනම් හොඳයි කියලා තමයි ගොඩක් අයගේ අදහස උනේ. ඒ වුණාට මේ c3 ඇදීම දැක්කට පස්සේ මට නිවන් දැක්ක වගේ. මොකද බා එක ෂණික හුඩ් ගියා. ගේම් එක සමාන තත්වයකට පත් වුණා. මේක ටිකක් වැරදි ඇදීමක්. දැන් ෆැබියානෝ කරුවානෝ මෙතෙන්දී එයාගේ ඇනලයිසිස් එකේදී කිව්වා ඩයන් මාස්ටර් ෆැබියානෝ කරුවානෝ නයිට් ගෙන් මෙන්න මේ ෆෝන් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තිබුණ ප්‍රශ්නේ වුණේ දැන් ෆෝන් උරු දෙන්නෙක් ගන්න පුළුවන්. මොකද ක්වීන් ආරක්ෂාවට ගමන් කරාම අපිට පුළුවන් කවා මෙන්න මේ අනිත් ෆෝන් රවක් ගන්න. ඒතකොට ෆෝන් ලා දෙන්නෙක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් සුදු පිළ විදිහට. ඒතකොට අපිට ඉන්නවා ෆෝන් උරු 6 දෙනෙක්. කළු පිළටත් ෆෝන් උරු 6 දෙනෙක් ඉන්නවා. නෑ බලන්න හොඳට. අපිට ඉන්නවා ෆෝන් උරු 6 දෙනෙක්. කළු පිළට ඉන්නවා කීයක්ද? ෆෝන් උරු 5 දෙනා ඉන්නේ. කලපලට දැන් ෆෝන් රෙක් වාස් මේක කරන්න අවස්ථාව දුන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි අපි ඇනලයිසිස් එක දිගටම කරගෙන යනකොට තේරිච්ච දේ තමයි රුක් b4 වගේ ඇදීමකට පස්සේ අර සැක්ටිෆයිස් කරපු ෆෝන්ට සාපේක්ෂව ගොඩක් හොඳ පිහිටීමක් කලපලට ලැබිලා තියෙනවා කියන එක. එදෙන් ඔය දේ හින්දා මෙතෙන්දි ලොග් ෂුවරයක් ඇදීමුනේ ක්වීන් c2. තර්ජනයක් තියෙනවා මට ක්වීන් c2 ඇදීමේ. දැන් මම බැලුවා එකපාරට මේ ඇදීම ට්‍රේඩා කරේ ඇයි කියලා. ඊට පස්සේ තමයි ෂණිකව දැක්කා h7 ඇටැක් කරලා කියන එක. දැන් g6 ඇදීම ට්‍රේඩා කරන ඔය තර්ජනය වළක්වන්න ඊට පස්සේ b ෆෝන් ගන්නවා c3 ෆෝන්ව. ඉතින් මෙතනින් එහාට තරගයේ ටිකක් ලෝග ෂුවරයගේ පැත්තට ගමන් කරනවා වැඩි. a4 ෆෝන් ගන්නවා ඊට පස්සේ queen ගන්නවා a4 ෆෝන්. ඊට පස්සේ
F කොටු වෙන රුක් යනවා D8 කොටුවට දැන් අපිට බලා ගන්න පුළුවන් ඔන්න මේ D6 කොටුවේ ඉන්න නයිට් කලබල ටිකක් ලොකු ප්‍රශ්නයක් කරලා දෙන්නේ එයා චෙස් බෝඩ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා නුදුරු අනාගතයේදී රුක් A1 තමයි ප්‍රතිචාරය වෙන්නේ A7 පෝන් ඇටැක් කරනවා C5 කමන්න වාට කැමති නම් A7 පෝන් ගන්න කියලා කියනවා හැබැයි ගන්න නැහැ මොකද පෝන් ගත්තොත් මෙතෙන්ද වෙන්නේ ක්වීන් කට් A7 ඊට පස්සේ රුක් කට් A7 ඊට පස්සේ එක්ස්චේන්ජ් සැක්‍රිෆයිස් එකක් වෙනවා දැන් E4 බිෂොප් කපා ගන්න පුළුවන් කලබලට ඉතින් ඔය හේතුව නිසා A7 පෝන් අපිට ගන්න බෑ තරඟ ක්‍රීඩා වෙන්නේ ක්වීන් C4 ඇදීම ඊට පස්සේ බිෂොප් කට් E4 එක්ස්චේන්ජ් වෙනවා නයිට් ගෙනව ගන්න දැන් කිං H8 ඇදීම ක්‍රීඩා වෙනවා කිං H8 ක්‍රීඩා කරන්නයි මෙන්න ෆෝක් එකක් එල්ල වෙන්න පුළුවන් එන්න හින්දා කිං H8 ක්‍රීඩා කරා දැන් ආපහු නයිට් යනවා D6 කොටට රොක් කරනවා B6 නයිට් ඇටැක් කරන්න හදන නයිට් කොටක කළාට මෙතෙන්ද යන්න පුළුවන් චෙස් බෝඩ් එකෙන් ක්වීන් කට් C5 තමයි ක්‍රීඩා වෙන්නේ ඊට පස්සේ රොක් කරනවා B5 එකට දැන් මෙතනදී තියෙනවා ප්‍රශ්නයක් මේ ඇටැක් එක ඒ හින්දා කිං යනවා G2 කොටුවට මේක ගොඩාක් වැදගත් ඇදීම තරඟ ක්‍රීඩා කරපො ලොග ෂුරේ මේක ෂණිකව ක්‍රීඩා කරා හරි ඒසස් තමයි ප්‍රතිචාරය ඊට අමතරව දැන් ගොඩක් ප්‍රශ්නයක් තිබ්බා ක්වීන් වර හොමාරු කරන එක හොඳයිද කියලා මතින් මොකද ක්වීන් එක්ස්චේන්ජ් කරාට පස්සේ ලැබෙන පොසිෂන් එක සාමාන්‍යයෙන් රොක් කර දෙන්නෙක්ට එරෙහිව රොක් කර එක්ක සනයිට් රේක් වෙන හොඳයිද කියලා ප්‍රශ්නයක් ආවා ඒ වුණාට ඇනලයිසිස් එක සිදු කරගෙන යනකොට තේරිච්ච දේ තමයි මේ පොසිෂන් එක ටිකක් ඩිෆෙන්ඩ් කරන එක කළු බෙලටයි අමාරු වෙන්නේ සුදු බෙලට නෙමෙයි ඉතින් ඒ හින්දා මෙතනදී කිං G2 ඇදීමට පස්සේ ට්‍රේඩා කරන්නේ A6 ඇදීම දැන් A7 කොට වෙච්චර ප්‍රශ්නයක් නැහැ කිං H3 ට්‍රේඩා කරනවා ඉතින් ක්වීන් වර හොමාරු වෙන එක ලොග් ෂුර වලක්වනවා රොක් C6 තමයි ට්‍රේඩා වෙන්නේ ක්වීන් යනවා D4 කොරන මේ නයිට් ආරක්ෂා කරන එක වැදගත් කිං G8 ට්‍රේඩා කරනවා මොකද මේ ඇදීම ගොඩක් වැදගත් ආ නිකමට හිතන්න මේ පොසිෂන් එකේ රුක් ගත්තට පස්සේ අපි ට්‍රේඩා කරා කියලා ක්වීන් කට් D6 ඇදී දැන් මෙතෙන්දි ක්වීන් වර හොමාරුනවා කියලා හිතන්න ඊට පස්සේ මේ ඉන්නේ පාස් පෝන් කෙනෙක් ඉතින් එතකොට රජතුමා මෙයාගේ ආසන්නේ වැඩි නැහැ මේ පාස් පෝන්ගේ සපෝට් එක රජතුමාට එනවා G7 කොට ඊට පස්සේ C4 ඔන්න කනෙක්ටඩ් පාස් පෝන්ලා දෙන්නේ මේක ඩිෆෙන්ඩ් කරන එක ගොඩක් අමාරු හැබැයි එක පියවරක් හරි ඉදිරියෙන් හිටියන මෙන්න මේ විදිහට කිං G ට්‍රේඩා කරලා ටිකක් වාසහගත පිහිටීමක් එන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් පිහිටීමක් එන්න පුළුවන් ගොඩක් කලවට කොහමද C4 තමයි ප්‍රතිචාරය C5 ට්‍රේඩා කරන්නක වෙන්න ඕන අදහස පාස් කෙනෙක් හදාගන්න පාස් පෝන් කෙනෙක් ක්වීන් එනවා C7 කොරට ක්වීන් එනවා G4 කොරට E6 ඇටැක් කරන්න දැන් මෙතෙන්දී සමහර රෙඩ කැන්පුව කිං G2 ට්‍රේඩා කරනම හොඳයි කියලා ටිකක් ඉවසිලිවන්ත විදියට එනවාට ලොග ෂුවර ක්වීන් G4 එකට එනවා E6 ඇටැක් කරනවා දැන් රුක් කරු මෙතන පොන්ජ් එක්ස්චේන්ජ් එකක් වෙනවා ක්වීන් ගන්නවා D6 පොයින්ට C5 මෙතන E6 පොන් ජාඩහන කරන එක තමයි අරමුණ ඊටසේ ග්‍රෑන්ඩ් මාස්ටර් යන් ගොඩක් සතුරු වෙන්න තීසිස් ෆෝන් කේබල් ඉවත් වෙච්ච එක මොකද යාට තරඟේ පුරාටම ලොකු ප්‍රශ්නයක් තිබෝ යති ඔය ෆෝන් ර දැන් රුක් කට් ඒසිස් ඇදීමට පස්සේ රුක් වෙනවා F8 කොරට ටාගට් එක F2 දැන් ඊට පස්සේ වට ප්‍රශ්නයක් ඇති ඇයි දැන් ගන්න බැරි මෙතන ෆෝන් ගන්න පුළුවන් නම් බෑ ක්වීන් E5 ඔන්න ඩබල් ඇටැක් එක ඒ නිසා මුලින් රුක් F8 ට්‍රේඩා කරනවා ඊට පස්සේ දැන් F4 වෙනවා මොකද F2 ෆෝන් කේබල් ඉවත් වෙන්න පුළුවන් දැන් ඔන්න ක්වීන් වර හොමාර වෙනවා චෙස් බෝඩ් එකෙන් රුක් A7 චෙක් එක මෙතනින් එහාට තරඟය ගලාගෙන කියලා තියෙනවා මේ ගේම් එකේදී උඩරිම ජයග්‍රහණය කරන්න ලොග් ෂුරය උත්සාහ කරා අන්තිම ඇදීම වෙනකම්ම එනවා ඩ්‍රයිවර් මාස්ටර් යන් සමත් වුණා මේ පොසිෂන් එක හෝල්ඩ් කරගෙන ඉන්න රුක් H1 චෙක් එක කිං G3 දැන් එක්ස්චේන්ජ් එකක් වෙනවා මෙතනදී මේ ට්‍රේඩා කරලා තියෙන විදිය බලන මම මේක එච්චරම ඇනලයිස් කරන්න යන්නේ ඉතින් උඩරිම ට්‍රයි කරා ලොග් ෂුරය මේ ගේම් එක ජයග්‍රහණය කරන්න ඒවගේම ජයග්‍රහණය කරන්න බැරි රොක් A4 එකට පස්සේ දෙන්නම ජයප්‍රායයෙන් තොරව තරගය අවසන් කරන්න කැමත වෙනවා ඒ වුණාට මේකේ කන්ක්ලූෂන් එක තමයි මේ ගේම් එකේදී කළු පිළට යම් කිසි ගේම් එකක් තිබ්බා මම පාව බලලා හිටියේ මේක ලෝක ෂෝරය පරාජය වේද කියලා ඒ වුණාට ලෝක ෂෝරය සමත් වුණා ඒ අවාසිදායක පොසිෂන් එකේදී උඩරිම පීඩන ඩ්‍රයිවර් මාස්ටර් යන්ට එල්ල කරලා අවසානයේදී අපි හිතුවේ සුදු පිළ ගේම් එක ජයග්‍රහණය කරා කියලා අන්තිම ඇදීම වෙනකම්ම ට්‍රයි කරා ගේම් එක ජයග්‍රහණය කරන්න. ඉතින් එතකොට අර සයිකලොජිකල් කියන්නේ ලෝක ෂුරයට හොඳ ආත්ම විශ්වාසයක් එන්නදී ඊළඟ තරගයේ ක්‍රීඩා කරනකොට දැන් තුන්වෙනි තරගයේදී ලෝක ෂුරයට කළු විත්තන් තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ කළු විත්තන් සමග අපි බලමු කොහොමද ලෝක ෂුරය ඒ තරගයේ ක්‍රීඩා කරන්න කියලා.
मुखदीता अद तरंगे तुंगण तरंग කවුද ජයග්‍රහණය කරන්න ලෝක ෂූරයද එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් මාස්ටර් යන්ද පල්ලා කමෙන්ෂන් නේද නුන් දෙන්න අපි කලින් ගේම් එකත් ඇනලයිස් කරා මේ විදිහටම ඒකත් වඩ බලන්න පුළුවන් අපි තුන්වෙනි ගේම් එකෙන් හම්බෙමු එදන් සම්පූර්ණ වීඩියෝ එක බලපුවාට ගොඩක්ම ගොඩක් ස්තුතියි තවත් වීඩියෝ එක හම්බෙමු SHSN YouTube channel එක අපි හිතමු ලෝක ෂූරය හැට තරඟ ජයග්‍රහණය කරයි කියලා ඔයා හිතනවා නම් ලෝක ෂූරය හැට තරඟ ජයග්‍රහණය කරයි කියලා ඔයාද හවස පහක් කරන තරඟේ වීඩියෝ එක ලයික් කරනවා